नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिनतुनि हम කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට කවුරුත් සූදානම් වෙන්නේ. පින්තුනි, මනුස්ස ජීවිතයක් තුළ අහන්නට ලැබෙන උත්තරීතරම දේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන සද්ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ යම් කිසි කෙනෙක් නිසියාකාරව තමන්ගේ ජීවිතයට යොදා ගන්නවා නම් ඒ යොදා ගැනීම තුළ ඔහුගේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව සකස් කරගෙන මේ සියලු දුක් කෙලවර කරලා උතුම් නිවනින් සැනසෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි අපි ධර්මය ශ්‍රවණය කරනකොට ධර්මය අහනකොට ඉතාම සැදැහැයෙන් ඉතාමත් ඕනෑකමින් යුක්තව ඒ ධර්මය ශ්‍රවණය කළ යුතු වෙන්නේ. පින්තුනේ, තථාගත බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කරන්නට යෙදුණු දේ තමයි මේ ලෝකයේ යථාභූත ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය මට්ටමට නොපෙනෙන ලෝක යථාර්ථය තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව. ඒ ප්‍රතිපදාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා තමයි බොහෝ කාලයක් මේ සසර ගමනක යන්නට හේතුව බවට පත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ, අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති කියලා. මේ සසර ගමන අනවරාග්‍රයි, ඒකේ අතීත කෙලවරක් පේන්නේ නැහැ. ඒ අතීත කෙලවරක් නොපෙනෙන සසර ගමනක අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණා සංයෝජනයෙන් බැඳිලා මේ දුක්සහගත සසර ගමනක ගමන් කරන්නේ. එනිසා මේ සසරට හේතු වන ප්‍රධාන ධර්මතා දෙකක් අපට දකින්නට පුළුවන්. ඒ ධර්මතා දෙක තමයි අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙක. එතකොට මේ ධර්මයන්ට කියනවා මූල කෙලෙස් ධර්ම කියලා. ඒ කියන්නේ සියලුම කෙලෙස්යන්ට මුල් වන මූල කෙලෙස් ධර්ම. එතකොට මේ සියලු කෙලෙස් වලට මුල් වන මේ ධර්මයන් අපි තේරුම් අරගන්න අවශ්‍යයි. මොකද මේ මූල කෙලෙස් ධර්මයන්ගේ දුරු කිරීමක් වෙන්නේ නැතුව ලෝකෝත්තර ප්‍රතිපදාවක් පිරෙනවා කියන එක වෙන්නේ නැහැ. එමත් නැතිනම් නිවන් දකින්නවා කියන දේ අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ මූල කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණයක් සිද්ධ නොකොට. අන්න ඒ නිසා තමයි අපි මේ මූලක්ඛිලේශ ධර්මයක ප්‍රහාණය සිදු කරගත යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ මූලක්ඛිලේශ ධර්මයන් දුරු කරගන්නට අප විසින් සිද්ධ කළ යුතු දේ කුමක්ද කියන එක පිළිබඳව. ප්‍රධානම මූලක්ඛිලේශේනේ අපි අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. නොදන්නාකම කියනකොට කුමක් පිළිබඳව නොදන්නාකමද? ලෝකෙ ගොඩක් දේවල් පිළිබඳව නොදන්නාකම් තියෙනවනේ. ඒකට මේ අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකමයි කියනකොට මෙතනදී නොදන්නාකම ලෙස ගැනෙන්නේ අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය පිළිබඳව පවත්නා නොදන්නාකම. ඒ කියන්නේ මේ දුකයි කියලා අපි දන්නේ නැහැ. මේ දුකේ ආරම්භය හට ගැනීම කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම මේ දුකේ නිරෝධයයි කියන කරුණ දන්නේ නැහැ. එනිසා මේ නොදන්නාකම මූලික කරගෙන තමයි කෙනෙකුට කෙලෙස් ධර්මයන් එහෙමත් නැතිනම් ආශ්‍රව ධර්මතාවයන් පවතින්නේ. ඒකට අවිද්‍යාව කියලානේ අපි කිව්වේ. එතකොට අන්න ඒ දුක පිළිබඳව නොදන්නාකම, දුකයි කියනකොට සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධයක් නැතිකම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද්ද මේ අවිද්‍යාව කියලා කියනවා, කෙතකින්ද මේ අවිද්‍යාව කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපයයි, මේ රූපයේ හට ගැනීමයි, මේ රූපයේ නිරෝධයයි කියලා නොදන්නාකම.
මේ වේදනාවේ හට ගැනීම, මේ වේදනාවේ නිරෝධය කියලා නොදන්නාකම. ඒ වගේම මේ සංඥාව, මේ සංස්කාරයයි, මේ විඥානයයි කියලා මේ ධර්මයන්ගේ මේ හට ගැනීම සහ නිරෝධය පිළිබඳව නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ධර්මයන් පිළිබඳව පවස්නා නොදකිනකම, මේ ධර්මයන් පිළිබඳව පවස්නා අනවබෝධය කියන කාරණාව අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ දුකයි කියලා කියන්නේ නැතිනම් දුක්ඛ ලක්ෂණය, දුක්ඛ ආර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ මේ කාරණාවටම තමයි. මොකද රූපය කියන තැන හේතු නිසා සකස් වෙන, හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්. එතකොට රූපය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් විදිහට රූපය පිළිබඳව කෙනෙකුට අවබෝධයක් නැත්නම්, ඒ රූපය පිළිබඳව කෙනෙකුට අවබෝධයක් නැති වෙනකොට තමයි ඒ පැවැත්ම තියෙන්නේ. එතකොට මෙතනදී කෙනෙක් තේරුම් ගන්නටම අවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ රූපය කියන දේ පිළිබඳව දේශනා කරන්නේ කෙතකින්ද, නැතිනම් කොතන තැනකින්ද, කුමන ආකාරයකින්ද රූපය පිළිබඳව දේශනා කරන්න කියන එක ගැන අපි දැනගන්නට අවශ්‍යයි. මොකද රූපය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විවිධ පරයයන් තියෙනවා, විවිධ තැන්වලට සාපේක්ෂව දේශනා කරන තැන්. එතකොට ලෝකේ ප්‍රිය රූප, සාත රූප කියලා කියනවා. මේක රූපය. හැබැයි මේ ප්‍රිය රූප, සාත රූප, රූප උනාට රූපස්කන්ධ කියලා මේකට කියන්නේ නැහැ. එතකොට ලෝකේ ඔබ කැමති රූප තියෙනවා, එතකොට අකමැති රූප තියෙනවා. මේ විදිහට වටිනාකම් ඇති සහ නොවටිනාකම් ඇති, කැමති අකමැති බවකින් යුක්ත රූපයන් ලෝකෙ තුල තියෙනවා. එතකොට මේවට රූප කියලා කියනවා මිසක මෙතනට කියන්නේ නැහැ මේ තමයි රූපස්කන්ධය කියලා. මොකද රූපස්කන්ධය කියන ස්කන්ධයක් ඇතුලේ වටිනා රූප සහ නොවටිනා රූප කියලා දේවල් ඇත්තේ නැහැ. වටිනාකම් නොවටිනාකම් ඒ තුල ඇත්තේ නැහැ. ඒ නිසා රූපස්කන්ධය පිළිබඳවයි අපේ අවබෝධය පවතින්නට ඕනේ. අන්න ඒ නිසා තමයි රූපස්කන්ධය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් තමයි රූපය හැටියට, නැතිනම් රූපස්කන්ධය හැටියට අපට දේශනා කරන්නේ. එතකොට අන්න ඒ රූපස්කන්ධය ඇතුලේ, සතර මහා ධාතුව ඇතුලේ ප්‍රිය සතර මහා ධාතු, අප්‍රිය සතර මහා ධාතු කියලා ભેදයක් ඇත්තේ නැහැ. ඒ වගේම සතර මහා ධාතු රූපය ඇතුලේ වටිනා සතර මහා ධාතු, නොවටිනා සතර මහා ධාතු කියලා ભેදයක් ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ ලක්ෂණය තමයි අපි තේරුම් ගන්නට අවශ්‍යම දේ. කියන්නේ රූපය තුළ වටිනකම් නොවටිනකම් ලබා දෙන මනෝ භාවයක ඉන්න, මානසික මට්ටමක ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ප්‍රිය රූප, සාත රූප, රූපස්කන්ධය නෙමෙයි, ඔබ රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කළ යුතුයි. එතකොට රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරන්නට යනකොට එයාට හම්බෙන්නේ අර ප්‍රිය සාත බවකින් තොර හට හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යන රූපය පිළිබඳව. ඒ රූපය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කොහොමද රූපය ඇති වුනේ, කොහොමද රූපය වැය වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව. එතකොට ඒ රූපේ හට ගැනීම පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියන මේ ලක්ෂණයන් මුල්කොට රූපේ ගොඩනැගෙන ආකාරයත්, මේ ධර්මයන්ගේ නිරෝධයත් සමග රූපය නිරුද්ධ වන ආකාරයත්, නැතිනම් රූපයාගේ නිරෝධය කියන කරුණත් පිළිබඳව අපට දේශනා කරනවා. ඒ වගේම තමයි සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ආයතන පරයයන්. ආයතන පරයයන් කියලා කිව්වේ අපට ඇස සහ රූපය කියන දේ දකින්න පුළුවන් මට්ටමකින් හම්බ වෙන්නේ හැම වෙලාවකදීම මේ කාරණා ඔක්කොම එකට ඇති කලින්. කියන්නේ අපි මෙහෙම කල්පනා කරමුකෝ. ලෝකය කියලා යම් කිසි දෙයක් ඔබට තියෙනවා නම්, ලෝකය කියලා ඔබට යම් කිසි සංකල්පනාවක් තියෙනවා නම්, ඒ තියෙන සංකල්පනාව රූපය ගැන ඔබට යම් අදහසක් තියෙනවා නම්, අන්න ඒ අදහස ඔබට ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංජානනයේ මත. ඉන්ද්‍රිය සංජානනයේ මත කියලා කිව්වේ ඔබට ඇහැට දකින දේවල්, කනට ඇහෙන දේවල්,
නාසයෙන් දැනගන්න දේවල්, දිවෙන් දැනගන්න දේවල්, නැතිනම් දිවෙන් විඳින දේවල්, කයින් දැනගන්න දේවල් අරඹයා තමයි. ඔබට ලෝකේ රූපය ගැන කතා කරන්නට පුළුවන් නම්, බාහිර භෞතිකව තියෙනවා කියලා ඔබ හිතනවා නම්, ඒ හැම දෙයක්ම ඔබට ගොඩනැගිලා තියෙනවා. ඒකට ඒ සියලුම දේවල් ඒ විදිහට ගෙනල්ලා දෙන්න පස්තම්භක වුණ දේ තමයි මනස කියලා කියන්නේ. ඒකට මේ ඉන්ද්‍රිය සංජානනය සමග, ඉන්ද්‍රිය ධර්මයන්ට ඔබ නැඹුරු වීමත් සමග තමයි මේ ලෝකයේ පැවැත්ම ඔබට නිර්මාණය කරලා දීලා තියෙන ඉන්ද්‍රිය සංජානනය මත. එහෙනම් අපිට පේනවා මේ ඉන්ද්‍රියන්ගෙන් තොරව ලෝකය කියන දේ පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා. ඒ කියන්නේ හිතන්නකෝ ඇහැට රූප පේන්නේ නැත්තම් ඒ කෙනාට මේ රූප සම්බන්ධයෙන් තියෙන වර්ණ රූප හැඩසටහන් සම්බන්ධයෙන් තියෙන දේවල් ඔහුට පවතින විදිහක් නැහැ. ඒ වගේම යම් කෙනෙකුට උත්පත්ති ඉඳලම රූප පේන්නෙත් නැත්නම් සද්ද ඇහෙන්නෙත් නැත්නම් ඒගොල්ලන්ට මේ පේන රූප සහ ඇහෙන රූප කියන දේවල් තියෙන පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙකුට විඳීම් කියන දේවලුත් නැති වෙලා ගිහිල්ලා නම් ගන්ධ සුවඳ රස ස්පර්ශ කියලා ඔවුන්ට ඒ දේවල් වල සටහන් ඇත්තෙත් නැහැ. එතකොට ඔහුට මේ ලෝකය පිළිබඳව මේ පවතින දේ පිළිබඳව නිමිති වශයෙන් රැස් කරගන්න දේවල් ඇත්තේ නැහැ. එතකොට අපිට පේනවා මේ ආයතන ටික හරහා තමයි අපි මේ සංජානනය හඳුනා ගැනීම කියන දේ සිද්ධ කරන්නේ. එතකොට ලෝකය පවතිනවා, රූපය පවතිනවා කියලා යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම ගොඩනැගිලා තියෙන්නේ පින්නතුනේ මේ ඉන්ද්‍රිය ධර්මතා ටික අනුව ගිහිල්ලා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ දේවල් අනුරූපව මේවා අනුව ගිහිල්ලා තමයි අපිට මේ ලෝකයේ පැවැත්ම කියන දේ ගොඩනැගිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ ධර්මයන් පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ. එහෙම නැති වුණොත් අපිට මේ ලෝකයෙන් ලෝකෝත්තර මගක්, ලෝකයෙන් එතර වීම පිණිස පවතින දහමක් තේරුම් ගන්නවා කියන එක කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේ ලෝකය හමුවන ආකාරය පිළිබඳව කතා කරනකොට අපිට ඉතාම වැදගත්ම අවබෝධයක් ලබා ගන්නට සිද්ධ වෙන්නේ කොහොමද මේක ගොඩ නැගෙන්නේ, ඒ ආයතනයන් හරහා, ඉන්ද්‍රියන් හරහා කොහොමද මේක ගොඩ නැගෙන්නේ කියන දේ තේරුම් ගැනීම තුළ. එතකොට මේ ඇහැට යම් කිසි රූපයක් දකිනකොට, වර්ණ රූපයක් අපිට පෙනෙනවා කියන දෙයට අපි පත් වෙනකොට පින්නතුනි එතන තියෙනවා යම් ස්වභාවයක්. ඒ තමයි අපි එකට කියන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතිව නැති වෙන ස්වභාවය කියලා. අන්න ඒ විදිහට හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය කොහොම තිබුණත් පින්නතුනි අපේ පවතින දේ තමයි යථාභූතයේ නොදන්නා කම නිසා ඒව ප්‍රිය අප්‍රිය වටින නොවටින දේවල් හැටියට ගන්නා කම. අන්න ඒ බඳු මනසක ඉන්න කෙනාට තමයි මේ භූතේ භූතේ හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කියන්නේ ඌපරිදි රූපය ඌපරිදි රූපය හැටියට තේරුම් ගන්න, අවබෝධ කරගන්න කියලා. එතකොට ඌපරිදි රූපය ඒ විදිහටම දකිනවා නම් කෙනෙක් එයාට රූපයෙහි නිරෝධයක් මිසක කවදාවත් රූපය හම්බ වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් ඇහැට වර්ණ සටහනක් පේනවා නම්, ඇහැට පාට ටිකක් පේනවා නම්, ඒ ඇස තියෙනකොටමනේ වර්ණ සටහන තියෙනවා කියන එක කියන්නට සිද්ධ වෙන්නේ. ඇස ඇති කල්හි තමයි, ඇහැ තිබුණොත් තමයි වර්ණ රූපය තියෙනවා කියන දේ කියන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ නැත්තම් වර්ණ රූපය තියෙනවා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද මේක උප්පන්න ධර්මයක් හැටියට පැවතුනොත්, ඉපදුනොත් විතරයි මේක තියෙනවා කියන එක කියන්න පුළුවන්කම තියෙන්නේ. අනුප්පන්නව සහ නිරුද්ධ වුණ දේ තියෙනවා කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද වර්තමානයකමයි රූපය හම්බ වෙන්නේ. කියන්නේ වර්තමානයකමයි මේක ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ, චක්කු විඥානය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ චක්කු විඥානය උපදවන්න හේතු වන වර්තමාන ඇහැ රූප කියන මේ ධර්මතා දෙකේ හට ගැනීමක් සිද්ධ වුණොත් තමයි ඒ කෙරෙහි යොමු වන මානසිකාරයක් පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට පේනවා මෙතන ප්‍රධාන කාරණා තුනක්. ඒ තමයි ඇස, ඒ වගේම රූපය, ඒ වගේම ඒ ඇස රූප එකතු වීම පිළිබඳව පවත්වපු, ඒ පිළිබඳව අරගෙන ගියපු හිත කියන කාරණා. එතකොට මෙන්න මේ තුන් දෙනෙක් පිළිබඳව මෙතනදී කතා කරනකොට අපිට මේ තුන් දෙනාගෙන් එළියට ගිහිල්ලා මේ තුන් දෙනාගෙන් බාහිරව ඉඳගෙන මේ තුන් දෙනාගෙන් එකක් විතරක් තියෙනවා කියලා කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කොයි වෙලාවකවත්. ඒ කියන්නේ ඇහැ නැතුව රූපය එළියේ තියෙනවනේ. ඇහැ නැතුව රූපය දකින්න පුළුවන් වර්ණ රූපයේදී තියෙනවනේ කියලා අපි කිව්වොත් එහෙම.
එතකොට ඒ කියන එක හුදු අපේ සංකල්ප මාත්‍රයක් මිසක යථාර්ථය නෙමෙයිනේ. මොකද එළිය තියනවා කියලා අපි කතා කරනවා නම් ඇහැ නැතුව ඒක යථාර්ථයේ බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක කොයි වෙලාවකවත් පෙනෙන දේ හෝ ඇත්ත දේ නෙවෙයි නොවන නිසා. එතකොට රූපය පෙනෙන මට්ටමක් ගැන කතා කරන්න පුළුවන් වර්තමානයේ තුල ඇහැට පෙනුනොත් අන්න ඒ පෙනෙන වෙලාවේදී රූපය පවතින දෙයක් හැටියට. එතකොට මෙතනදී කෙනෙක් හිතනවා මේ රූපය කියන එකක් සංඥාවක්ද? රූපය කියන එකත් අපි මේ ඔක්කොම මනස තුල ගොඩනගෙන දෙයක්ද? රූපය කියන එක සියල්ලම මනසින් ගොඩනගා ගන්න දෙයක්ද කියලා කෙනෙක් කල්පනා කරනවා. සහ මනස තුල ගොඩනගෙන දෙයක් හැටියට කියනවා කියලා සමහර වෙලාවට මේ කාරණාව ඇතම් කෙනෙක් නුවණින් මෙනෙහි නොකළොත් ඒක වරදවා ගන්නවා. පින්නතුනේ මේ කියන්නේ බාහිර රූපයක් නැහැ, මේ රූපය පිළිබඳව අපිට සංකල්පයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ කියලා නෙමෙයි. ඒ වගේම මේ කියන්නේ යන්නේ බාහිර රූපයක් තියනවා, ඒ තියෙන රූපේ තමයි ඔබ දකින්න කියන එකක් නෙමෙයි. කොටින්ම කියනවා නම් බාහිර රූපය ආරම්භය ඔබ තියනවාද කියලා තර්ක කරන්නට ගියත් ඒක වැරදි. ඒ රූපය ආරම්භය ඔබ නැහැ කියලා තර්ක කරන්නට ගියත් වැරදි. හේතුව ඔබ හේතුඵල ධමයක්, හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මතාවයක් පිළිබඳව පැවැත්මක් සහ නොපැවැත්මක් ගැන කතා කරලා තියෙන නිසා. ඒ නිසා කතා කළ යුත්තේ රූපය කියන දේ එක දිගට තියනවාද, එහෙම නැතිනම් රූපය කියන දේ බාහිර නැද්ද කියන දේ ගැන එහෙම නෙමෙයි. කල්පනා කළ යුතු දේ බවට පත් වෙන්නේ රූපය හමුුනේ කොහොමද කියන ප්‍රශ්නය පිළිබඳව. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ද්විතීය ද්වය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක්, ද්වයන් නිසාය විඥානං සම්භවති, හේතු දෙකක් නිසා විඥානය කියන දේ හට ගන්නවා, ඒ ඇස සහ රූපය නිසා. එතකොට ඇහැ කියන එක සංකත අනිත්‍ය වුණ පටිච්චසමුප්පන්න ධර්මයක්, රූපය කියන එක අනිත්‍ය වුණ සංකත වුණ පටිච්චසමුප්පන්න වුණ ධර්මයක්. එතකොට ඒ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න වූ ඇහැ රූප දෙක පවතින තැනක චක්කු විඥානයේ මොන වෙලාවකවත් නිත්‍යයි කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අනිත්‍ය වූ මේ ධර්මතාව ටික ඇති තැනක චක්කු විඥානය නැතිනම් මේ හේතු දෙක ඇහැ රූප කියන මේ අනිත්‍ය හේතු මත ගොඩනැගුණු චක්කු විඥානය නිත්‍ය වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. චක්කු විඥානය අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි ඒ ගොඩනගපු ඇහැ රූප අනිත්‍ය වෙන නිසා. එතකොට ඇහැ හටගෙන නැතුව යනවා නම්, රූප හටගෙන නැතිව යනවා නම්, ඒ ඇසේ නැතිවීම තුළ හෝ රූපයන්ගේ නැතිවීම තුළ හෝ ඒ හිතට පවතින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ හිතත් නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒකට අන්න හේතු ටික ඇති කලෙහි තමයි ඒක ගොඩනගන්නේ. හේතු ටික නැති වෙලා යනකොට එතනේ ප්‍රතිඵලය තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් මෙතන පෙර කලින් හටගත්ත සහ පසුව හටගත්ත බවක් තියෙන්නට පුළුවන්. ඇහැ රූප දෙක කලින් හටගෙන එකිනෙකට විෂය වීම තුළ තමයි ඒ පිළිබඳව මානසිකාරයේ යොමු වීම සිද්ධ වුනේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ රූපයක් කියන එක ආපාතාගමයක් වුණ නිසා තමයි ඒ ඇස අරඹය සිතක් හටගත්තේ. නැතිනම් ඒ ඇස නැමැති ద్వාරයේ කෙරේ පිළිබඳව සිතක් උපදවන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට අන්න ඒ සිත උපදවපු නිසා තමයි ඒ චක්කු ප්‍රසාදයට ගැටුණු රූපය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තිබුණේ. ඒක මොන විදිහේ රූපයක්ද කියන එක වර්ණ සටහන් හැඩතල අනුව දැනගන්නට පුළුවන්කම තිබුණේ ඒක ගැටුණ නිසා. එතකොට ඒකෙන් කියන්නේ මේ චක්කු විඥාණය කියන එකෙන් දැනගත්තේ අම්මා පෙනුනද, තාත්තා පෙනුනද, ගෙවල් දොරවල් පෙනුනද, යාන වාහන පෙනුනද කියන එක එහෙම නෙමෙයි. චක්කු විඥාණයෙන් දැනගන්නට පුළුවන්කම තිබුණේ එකම එක දෙයක්. ඒ චක්කු විඥාණයෙන් දැනගන්නට පුළුවන්කම තිබුණේ පින්නතුනේ අපිට ඇහැට වර්ණ සටහනක් ගැතුණා කියන එක පමණයි. ඒ කියන්නේ ඇහැට අභිනිපාත මාත්‍රයක් වුණා. ඇහැට ආපාතාගමයක් වුණ බවට දැනගන්නට පුළුවන්කම ලැබුණා. එතකොට මේ මෙබඳු වර්ණ සටහනක්, මෙබඳු හැඩතලයක් මෙන්න මේ විදිහේ දෙයක් වෙයි කියන එක පිළිබඳව යම් දැනුමක් එතනදී ගොඩනැගුණා. හැබැයි ඒක පරිපූර්ණ වශයෙන් ඇති කරගත්ත නාමග්‍රහණයන් සහිත, ඒ කියන්නේ නම් සහිත මේ අහවල් කෙනා අහවල් රූපයයි කියලා අපිට දැනගන්න පුළුවන් කමක් තිබුණේ. මෙතන තිබුණේ එකම එක දෙයයි, ඇහැට වර්ණ රූපයක් ආපු බව එයා දැනගත්තා, වර්ණ සටහන පිළිබඳව එයා දැනගත්තා. එතකොට ඒ දේ පිළිබඳව තමයි නැවත
අපි මනෝ ධාතු සිතෙන් ඔසවලා ගන්න. නැවත මනෝ විඥාන ධාතුවෙන් අපි දැනගන්නේ අන්න ඒ ගැටුණු ඒ චක්කු විඥාන සිතෙන් ගත්ත අරමුණ තමයි මනෝ ධාතු සිතෙන් ඔසවන්නේ. මනෝ ධාතු සිතෙන් ඔසවපු අරමුණ තමයි මනෝ විඥාන ධාතුවෙන් නැවත ඔසවලා අරගන්නේ. එතකොට මෙන්න මෙහෙම හිතේ ඇතිවන ධර්මතා සමූහයක් තියෙනවා. මෙන්න මේ හිතේ ඇතිවන මේ වීතිය නැතිනම් හිතේ ඇතිවන මේ මගෙදී පළවෙනියටම හේතු නිසා සකස් වුණ බවක් අපිට දකින්න පුළුවන්. මොකද මේ තුන් දෙනෙක්ගේ එකතුවක් කියන තැනින් තමයි මේක පටන් ගත්තේ. එහෙම නැතිනම් එතනින් එහාට මේකේ ගමනක් තිබුණේ නැහැ. දැන් ඒ නිසාත්ම තමයි මේක බාහිර රූපේ තියනවද බාහිර රූපේ නැතිද කියන කාරණාව පිළිබඳව මෙතනදී වැදගත්කමක් නොවන්නේ. එමත් නැතිනම් මෙතනදී විශේෂත්වයක් නොගන්නේ එතන ඒ තුන් දෙනෙකුගේ එකතුව කියන කාරණාවක් එදෙන නිසා. දැන් බාහිර රූපේ තියනවා තියනකොට තමයි ඒ පිළිබඳව ඇස ඇති වෙලා හිත පහළ වුණේ කියලා කිව්වොත් ඒ රූපේ නිත්‍යව පවතින තැනක අපි මනස පිහිටුවා වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රියකට නොපෙනෙන රූපය, ඒ කියන්නේ දැන් ඒ රූපය ඇහැට පේන රූපයක් නෙමෙයිනේ. ඇහැට පෙනෙන රූපයක් නෙමෙයි. දැන් ඇසට නොගැටුණත් එළියේ ඒ රූපය තියෙනවා නම් එළියේ තියෙන රූපය පිළිබඳව විඳපු ආයතනේ මොකද්ද? එතකොට අපි කියනවා නම් අතීත විඳපු දෙයි ඒක කියලා ඉවර වෙලා දැන් අතීත තිබ්බ නිසායි අපි කියන්නේ අනාගතයට තියෙනවා කියලා කියලා අපි එතනදී අදහස් කරනවා නම් පින්නතුනි ඒ අදහස සාධාරණ වෙන්නේ නැහෙනේ. ඒ සාධාරණ නොවන්නට හේතුව තමයි පින්නතුනි අපි අතීත විඳපු දෙයක් පිළිබඳව කතා කරනවා නම් අතීතයේදී ආවේ මේ වර්තමානයේ වගේම ඇහැට ආවේ වර්ණ සටහනක් මිසක එළියේ පවතින දෙයක් නොවන නිසා. ඒ කියන්නේ පවතින දෙයක් කියලා කියන්නේ එළියේ එක දිගට තියෙන දෙයක් ඊට කලින් තිබිලා හෝ ඊට පස්සේ තියෙන දෙයක් නෙමෙයි. ඒකට ඒක ඒ මොහොතේ හටගත්ත දේ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙලා ගියා. ඒ දේ නැවත දැන් එන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා වර්තමානයේ තුලත් අපිට කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ එළියේ තියනවා කියලා. එළියේ තියනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇහැට පේන රූපේ එළියේ තියනවා කියන එක නෑ කියලා එහෙම නෙමෙයි. ඒක වරදවා ගන්නට එපානු. වරදවා නොගත යුතු දෙයක්. දැන් ආධ්‍යාත්මික ආයතනයක් තියෙනවා, බාහිර ආයතනයක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතනේ තමයි ඇස කියන්නේ, බාහිර ආයතනේ තමයි රූපේ කියලා කියන්නේ. ඒකට බාහිර වූ රූපය ආධ්‍යාත්මික ඇස ගැටීම කියන දේ සිද්ධ වෙනවා වර්ණ සටහනක් විදිහට, උපාදාය රූපයක් විදිහට. ඇහැට මේ චක්කු ප්‍රසාදයට ඇසේ තියෙන උපවත් බවට එහි ප්‍රතිබිම්බය පහළ වීමක් වෙනවා. අන්න ඒකට අපි කියනවා ආපාතහගමයක් වුණා කියලා. ඒ කියන්නේ රූපය ආවා, පතිත වුණා ඇහැට. එතකොට අන්න ඒ ඇහැට පතිත වීමක් වුණ තැනකදී තමයි ඒ පිළිබඳව සිත ඇති කරගෙන දැනගන්න පුළුවන්කම ලැබුණේ. දැන් එළියේ රූපයක් තියෙනවා කියලා පින්නතුනේ අපි දැනගන්න අවස්ථාව බවට පත් වෙන්නේ අන්න ඒ ආපාතාගමයක් වන මොහොතනේ. ඒ කියන්නේ ඇහැට මේ වර්ණ රූපය කියන එක පත්වන මොහොත තමයි අපි ඒ විදිහට දැනගත්තේ. එතකොට දැන් අපි කියනවා නම් ඒක දැනගත්තට පස්සෙත් ඒක එක්ක එළියේ තියෙනවා, නැතිනම් ඒක අනාගතේටත් තියෙනවා, නැතිනම් මේ එළියේ මෙහෙම බවක් තියෙනවා කියලා අපි හිතනවා නම් පින්නතුනේ හිතන බවට මුල් වුණ ඒ එළියේ තියෙන දේ විඳින්න පුළුවන් ආයතනේ මොකද්ද? ඒක විඳින්න පුළුවන් ආයතනයක් නැහැනේ. එහෙනම් අපිට හත්වෙනි ආයතනයක් තියෙන්න වෙනවා ඒක විඳින්න. හත්වෙනි ආයතනයක් නැහැනේ ඒක විඳින්න. අපිට පුළුවන්කම තියෙන්නේ පච්චුප්පන්නම. එහෙමත් නැතිනම් වර්තමානය තුළ හේතු නිසා සකස් වෙන ධර්මයක් තුළ උපදින අහැරූපාදී ධර්මයන් පිළිබඳව පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට වර්තමානයේහි අපිට ඇහැට පෙනෙන යම් ධර්මයක් තියෙනවා නම් ඒක වර්තමාන මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒකට ඇහැට රූපය පෙනෙන මොහොතේදී අපිට එතනදි සිහිය පවත්වනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව තමයි එතන ඒ සියලුම සිත වැය වෙලා ඉවරයි පින්නතුනේ රූපය දකින්න කියන එකට. ඒ සිත සම්පූර්ණම වැය වෙලා ඉවරයි රූපය දකින්න බවට. එතනදි කෙලෙස් ඇති කරන්නේත් නැහැ. එතනදි වෙන යම් කිසි විදිහකින් සිහිය පවත්තලා එතනින් මිදෙන දෙයක් කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මොකද එතනදී සමුදය හෝ නිරෝධය කියන කාරණාවන් නෙදෙන තැනක් එහෙම මේ එතන තියෙන එකම දේ තමයි දුක කියන දේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන දේ පවතිනවා. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය පවතින්නේ ඒක හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන බව කියන සංකත ලක්ෂණය තමයි දුක්ඛ ලක්ෂණය. ඒ සංකත ලක්ෂණය තියෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ පෙරණොතිබීම
හේතු ඇති කල්හි හටගත්තා. ඒ වගේ මේක අනාගතයට නොතිබි. ඒක හේතු නැති වෙලා යනකොට නැති වෙලා යන දෙයක්. එතකොට මෙන්න මේ සංකත ලක්ෂණය තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට පේනවා මේ ලෝකය කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. මේ ආයතනයන්ට ගෝචර වෙනකොට ආයතනයන්ට ගැටෙනකොට ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් මිසක මේ ලෝකේ ඒ දෙය පවතින දෙයක් නෙමෙයි ලෝකය කියලා. එතකොට දකින්න පුළුවන් දර්ශන ලෝකය කියලා වෙනම එකක් ලෝකෙ තියෙනව එහෙම නෙමෙයි. ඒ වගේම අහන්න පුළුවන් ශබ්ද ලෝකයක් තියෙනව එහෙම නෙමෙයි. එතකොට ලෝකෙ තියෙන ශබ්ද මම අහනව නෙමෙයි, තියෙන රූප මම දකින්නව එහෙම නෙමෙයි කියන තැනකින් අපිට නුවණක් පවත්න්නට වෙනවා. දැන් එතකොට මේක සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ බොහොම අලු මට්ටමකින්, බොහොම දැඩි මට්ටමකින් තමයි මේක පිළිබඳව කල්පනා කරන්නේ. අර ඔතනදී මේ කාරණාව කියන කොට එක මහත්මේ අහලා තිබුණා එක ප්‍රශ්නයක්. එතකොට ඒ මහත්මයා කියන කතාව තමයි දැන් අපි ගියොත් මේ ධිට්ඨිය හැප්පෙනවා. අපි ගියොත් මේ ධිට්ඨිය හැප්පෙනවා. ඉතින් මේ කියන්නේ එතකොට ඇයි රූපේ නැහැ කියලා කියන්නේ? මේ ධිට්ඨිය හැප්පෙන්නේ. එතකොට මේ වදින්නේ මොකේද? පින්නතුනි මේක මේ නුවණින් දකින්න ඕනේ කාරණාවක් මිසක මේ කියන්නේ මේ එළිය මොකක්වත් නැහැ කියලා, මේ බිත්තියක් නැහැ, මේ ගහක් නැහැ, මේ ගලක් නැහැ කියලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ එකම එක දෙයක්. ඒ තමයි එළිය ඇති බවට අපිට මේ දේවල් හම්බ වුණේ කොහොමද කියලා කාරණාවක් ගැන කියන්නේ. ඒ කියන්නේ දැන් බිත්තිය තියනවද නැද්ද කියන කතාවක් ගැන විවරණය කරන්න යන කතාවක් නෙමෙයි මේක. එහෙම නැත්නම් එළියේ ගස් ගල් ගෙවල් දොරවල් තියනවද නැද්ද කියලා කතාවක් විවරණය කරන්න යන දෙයක් නෙමෙයි. ඒක විවරණය කළත් වැඩක් නැහැ, ඒක විවරණය නොකළත් වැඩක් නැහැ. අපිට තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මොන ධර්මතා ටිකක් තියෙන තැනකද අපිට එළියේ බිත්තිය තියනවා කියලා හිතුනේ. එතකොට අපිට යම්කිසි හේතු ටිකක් ඇති තැනකනේ මේක වෙනුනේ. එතකොට අපිට අතින් අල්ලලා බලනවා නම් අපි කයත් පොට්ටබ්බයත් ඇති තැනක, ඒ කාය විඥානයත් යොමු වුණ තැනක තමයි අපිට එළියේ යමක් තියෙනවා කියලා අපි කල්පනා කරන්න තියෙන්නේ. එතකොට ඒ ධර්මතාව ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ ටික ඒ මොහොතේදී හටගෙන නැති වෙලා යනවා. ඒක එතනින් පස්සේ එක දිගට තියෙනවා හැම නෙමෙයි. ඒකෙන් කියන්නේ ඒක දාගන්න එපා එතනින් පස්සේ තියෙනවා නෙමෙයි කියපු ගමන් මේ කියන්නේ බිත්තිය නැති වෙලා යනවා කියලා කිව්වා කියන තැනකින් ගන්න එපා. මේ කියන්නේ මෙබඳු අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක, මේ ධර්මතා තුනක් ඇති තැනක තමයි අපි බිත්තිය කියලා කල්පනා කළේ කියලා. එතකොට ඒකෙදි බාහිර රූපේ තියනවද නැද්ද කියන එක නෙමෙයි, බාහිර රූපයේ උපකාරක ධර්මයක් වුණා මෙහි බාහිර බිත්තිය තියනවා කියන අදහස ගොඩනගා ගන්න. ඒක උනේ මෙහෙමයි. බාහිර පඨවිය කියන දේ නැතිනම් අපිට පොට්ටබ්බේ කියන දේ අපිට කයට ස්පර්ශ වුණා, කයට ගැටුණා. එතකොට ඒ පොට්ටබ්බය කයට ගැටුණාම, කාය ප්‍රසාදයට ගැටුණාම ඒක කලින් තිබිලා ආව නෙමෙයිනේ. ස්පර්ශ වෙන්නේ ගැටීමත් එක්ක තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒක කලින් තිබිලා එනවා එහෙම නෙමෙයි. එතකොට ඒ කය බිඳී යන්නේ, කාය ප්‍රසාදයේ බිඳී යන්නේත් ඒ මොහොතෙමනේ. එතකොට මේ දෙකේ එකතුවටනේ, මේ දෙක එකතු වුණ තැනකනේ මේ පිළිබඳව අපේ මනස යොමු වෙන්නේ. එතකොට දැන් මෙතන අර ස්පර්ශ වුණා කියන තද ගතිය, ස්පර්ශය දැනුණා කියන කම, ගැටෙන මොහොත කියන එක විත්‍ය නෙමෙයි. ස්පර්ශය කියන දේ, පොට්ටබ්බේ කියන දේ, ඒ ගැටෙන්න හේතුන පඨවි තේජෝ වායෝ කියන ටික, ඒ ටික කොයි වෙලාවකවත් විත්‍ය උනේ නැහැ. ඒ වගේම කාය ප්‍රසාදේ විත්‍ය උනේත් නැහැ. ඒ වගේම එතනට ඒ දෙක එකට ගැටුණා කියන එක බිත්තියක් නෙමෙයි. ඒ වගේම ඒ කාය ප්‍රසාදයේ පිළිබඳව දැනගන්න හිතක් ඇති වුණා නම් ඒ හිතත් බිත්තිය නෙමෙයි. බිත්තිය නොවන ධර්මතා ටිකක් මේ හේතු ටික යෙදෙනකොට කයට ගැටිලා, ගැටෙනකොට ඒ අනුව මනස යොමු වෙලා මේ පිළිබඳව දැනගන්න පුළුවන්කම ලැබුණා. එතකොට වැදගත් වෙන්නේ අපිට මේ දැන ගැනීම තුළ බිත්තිය කියන දැනුම් පද්ධතිය ගොඩනැගුණේ කොහොමද කියලා අපි කරගන්න අවබෝධයත් එක්ක. එතකොට අපිට මෙන්න මේ ධර්මතා ටික මේ විදිහ අනාත්ම විත්‍ය කියලා නොපවතින අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපි ඇසුරු කරනවා අපේ මනස තුලින්. මේ එළියේ තියෙන විත්‍යක් තමයි මේ තියෙන්නේ.
එතකොට දැන් එළියේ තියෙන බිත්තිය කියන දේ අපි විඳින්න පුරුදු වුණේ, විඳින්න පටන් ගත්තේ මේක ලස්සනද, මේක කැතද, මේක හොඳද නරකද කියන බව විඳින්න පටන් ගත්තේ අර කිසිම දෙයක් තිබුණේ නැති අනාත්ම හේතු ටිකක් නිසා ගොඩ නැගුණු තැනක, ඒ හේතු ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු තැනක තමයි අපි බිත්තිය තියෙනවා කියලා කල්පනා කළේ. එතකොට දැන් මෙතන කියන්න උත්සාහවත් වෙන්නේ මේ එළියේ තියෙන රූපේ තියනවද නැද්ද කියලා තර්ක කරන්න නෙමෙයි. ඒක තියනවා කිව්වත් වැරදි, ඒක නැහැ කිව්වත් වැරදි, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වත් වැරදි. මේ කියන්නේ මේ හේතු ටික නිසා හටගත්ත තැනක, හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු තැනක අපි මේ බිත්තිය වටිනවද නොවටිනවද කියලා කල්පනා කරලා මෙහෙ ඇති කරගන්න සංකල්පීය වශයෙන් ගොඩනගා ගත්ත දේ කුයි විඳින්නේ. එතකොට අන්න ඒ මෙහි විඳින, මෙහි දැනගන්න දේ බාහිර රූපේ නෙමෙයි, මෙහි දැනගන්න දේ කය නෙමෙයි, මෙහි දැනගන්න දේ හිත නෙමෙයි, ඒක වෙනම දෙයක්. එතකොට මේ ටික ඔක්කොම එකතු කරලා එකක් හදාගන්න එපා. අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී අනේ පිණ්ඩ සිටුතුමාට උපදෙස් දෙන්නේ ගැහැවිය නුඹේ විඥාණයට, නුඹේ හිතට ඇස ඇසුරු නොවේවා, රූප ඇසුරු නොවේවා, චක්කු විඥාණය ඇසුරු නොවේවා කියලා ඒවා නිස්කෘත කරගන්න දෙන්න එපා විඥාණයට කියලා. එතකොට අන්න ඒ වගේ මේ මේක මේ ධර්මයන් නිස්සිත කරගෙන පවත්න්න එපා කියන එකයි මේ කියන්නේ. එතකොට ඒ ඔස්සේ එළිය නැද්ද, එළිය තියනවද කියලා තර්කයක් අපි ගොඩනගිය යුතු වෙන්නේ නැහැ. එහෙම ගොඩනගනවා නම් ඒක ඊටාම වැරදි. එළිය නැහැ කිව්වත් වැරදි, ඒක එළිය තියනවා කිව්වත් වැරදි, ඒක ඒ අනුරූපව ගොඩනගන්න යන්නේකම වැරදි ක්‍රියාකාරකමක්. නැතිනම් වැරදි දෙයක්. එනිසා අපි කළ යුතු දේ තමයි පින්නතුනි මෙතනදී මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන මේ ධර්මතාවය පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න. එතකොට අන්න ඒ ටික අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි මේකේ සංකත ලක්ෂණයනේ මේ දකින්නේ. සංකත ධර්මයේ තමයි අවබෝධ කරගන්නේ. ඒකට ඒ සංකත ධර්මතාවය පුද්ගලයේද නොවන පුද්ගලයෙකුගේද නොවන ධර්මතාව ටික. ඒකට පුද්ගලයේද නොවන පුද්ගලයෙකුගේද නොවන ධර්මතාව ටික. ඒකට ඒක ඒ ධර්මතාතික ආත්ම දෘෂ්ටියකට බැස ගන්න පුළුවන් කමක් නැති බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතන අනාත්ම දර්ශනයේ එළඹ සිටිනවා. අන්න ඒකට කියනවා භූතය භූතයේ විදිහට දකින්න කියලා. ඒ කියන්නේ ඌපරිදි රූපස්කන්ධය ඌපරිදි රූපස්කන්ධයක් විදිහට දකින්න. රූපස්කන්ධය කියන එක ගොඩ නැගුණේ ඒ ආයතනයන්ට ඉපදුණු කල්හි ඇති කල්හි තමයි රූපය කියන දේ පෙනුනේ. එතකොට ඒ මොහොතට හටගත්තු රූපය ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක අපව කවදාවත් අතීතේ ඉඳලා එන්නේ නැහැ, ඒ මොහොතේ තියෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් පස්සේ නැවත තියෙන දෙයක්වත් නෙමෙයි. එතකොට මෙන්න මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන මේ රූපය ඇති තැනක අපිට හොඳට නුවණින් දකින්නට වෙනවා කොහොමද මේක මේ හටගෙන නිරුද්ධ වුණා කියලා කිව්වේ. ඇයි මේක මේ විදිහට නැවත උපදින්නේ නැහැ, අතීතේ තිබුණත් නෙමෙයි කියලා කියන්නේ කියන කාරණා හොඳට පරිග්‍රහණය කරන්න වෙනවා. ඒ ටික හොඳින් පරිග්‍රහණය කරලා බලනකොට පින්තුනේ අපිට ඒ තුල ගෙනල්ලා දෙනවා හොඳ ඥාන දර්ශනයක්. නැතිනම් ඒ ටික තුල අපිට ගෙනල්ලා දෙනවා හොඳ නුවණක්. ඒ නුවණ ඇතුලේ කිසිම ඉඩකඩක් තියලා නැහැ මේ රූපය කියන දේ අපිට ආත්ම වශයෙන් පවත්වන්නට. එතන අපිට අනාත්ම සංකල්පය, අනාත්ම කියන ධර්මයක් කියන දේ පවත්වනවා. ඒ පවත්වා දීම තුළ අපිට ඒක ආත්ම වශයෙන් ගන්න විපල්ලාසය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා රූපය කියන එක අපි මෙන්න මේ විදිහට පිරිසිඳ දකිනකොට තමයි පින්නතුනේ එතන අවිද්‍යාව කියන දේ දුරු වෙලා විද්‍යාව කියන දේ උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ විදිහට අපිට අවිද්‍යාව යෙදෙන තැනක විද්‍යාව කියන දේ උපදව ගන්නට, විද්‍යාව කියන දේ ප්‍රතිලාභ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි මේ රූපය හටගන්න විදිහ සහ රූපේ වැය වෙන විදිහ දකින්න කියලා කිව්වේ. රූපේ හට ගැනීම සහ වැයවීම කියන දේ දකිනකොට අර ලෝකයේ තුල ගොඩනගාගත්ත රූපී සංකල්පනාව. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වනේ රූපේ සහ රූපස්කන්ධය කියලා දෙකක් වෙන. රූපේ කියලා කිව්වේ ප්‍රිය රූප, සාත රූප කියලා ඔබට ඇලෙන්න පුළුවන් රූප, ගැටෙන්න පුළුවන් රූප ලෝකේ තියෙනවා නම් ඒ ඇලීම් සහ ගැටීම් නිස්සෘත ඒ රූපයන් මේ රූප මිසක රූපස්කන්ධ කිව්වේ නැහැ. දැන් රූපස්කන්ධයේ විදිහට ඔබට ලැබෙනවා නම් ඔබට පේන්නේ පුද්ගල භාවයෙන් දකින්නට බැරි නිස්සත්ත්ව නිජීව ස්වභාවයකින් යුක්ත රූපයක්. අන්න ඒ රූපය ගැනයි මෙතනදී අවබෝධ වෙන්නේ. එතකොට ඉති රූපං මේක තමයි රූපය කියලා කියන්නේ. ඉති රූපස්ස සමුදයෝ මේක තමයි රූපයේ හට ගැනීම වෙන්නේ.
එතකොට ඉති රූපස්ස අත්ංගමෝ කියනකොට මේක තමයි රූපේ අත්ංගමේ මේක තමයි රූපේ වැයවීම කියනක ඔබට දකින්න පුළුවන්. එතකොට අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබේ හටගෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මයක් හැටියට ඒක ව්‍යවස්ථාපනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසායි මේක ඇති වුනේ. මේ හේතු නැතිව යෑමෙන් මේක අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකට පත් වෙනවා කියන එක ගැන ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා දුක පිළිබඳව ඔබ අවබෝධ කළා කියලා. ඒකම තමයි දුක්ඛ සමුදය පිළිබඳව අවබෝධ කිරීමත්, ඒකම තමයි දුක්ඛ නිරෝධය, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන දේ පිළිබඳව අවබෝධ කිරීමත් කියන කාරණා ටික යෙදෙන්නේ. මෙන්න මේ විදිහට ඇතිවෙන නුවණට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම ඉති වේදනා, මේක තමයි වේදනාව කියලා කියන්නේ. මේක තමයි වේදනාවේ සමුදය බවට පත් වෙන්නේ. මේක තමයි වේදනාවේ අස්තංගමේ බවට පත් වෙන්නේ කියලා ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වේදනාවයි කියනකොට ඔබට දකින්නට වෙනවා මේ මොකද්ද වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනාව කියලා කියන්නේ මේ විඳීම කියන දේ. විඳීම කියන දේත් තේරුම් ගන්නකොට අපිට දකින්නට වෙනවා වේදනා ධර්මයක් තියෙනවා. ඒක විඳීම කියන එක තුල තියෙන උපේක්ෂා සහගත වේදනාවක්. ඒ උපේක්ෂා සහගත වේදනාව හටගෙන නැතිව යන ධර්මයක්. ඇහැට රූපේ පේන තැනක පවතින්නේ උපේක්ෂා සහගත වේදනාවක්. ඒකට හේතුව මොකද්ද? ඒ රූපය හොඳ හෝ නරක හෝ වශයෙන් තාම විනිශ්චය කරලා නැහැ. එතන විපාක උපේක්ෂා සහගත වේදනාවක් පවතිනවා. ඒ රූපය පිළිබඳව හිත උපේක්ෂා සහගතයි. ඊට පස්සේ ඒ උපේක්ෂා සහගත වේදනාව ආරම්භයා ඔබ අම්මා හෝ දරුවා ලෙස කල්පනා කරලා ඒකට වටිනාකමක් ඔබ ලබා දෙනකොට ඒහා සමගම ඔබට ඒ රූපය තුළ සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රූපය තුළ ඔබ සතුට වෙනකොට අන්න එතන තියෙනවා මොකක්ද? සැප සහගත වේදනාවක්. ඒක ඒ තුළ ගොඩනැගෙන සැපයි කියලා ගත්ත, හොඳයි කියලා ගත්ත වේදනාවක්. අන්න ඒ ගොඩනැගෙන සැප සහගත වේදනාව තුළ තමයි පින්නතුනි සම්පූර්ණම ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට කියනවා අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාවක් කියලා. අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාවක්. ඒක අරමුණක් නැතිනම් ආයතනයක ගැටීම නිසා ඇති වුණු ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් නෙවෙයි. මේක විශේෂයෙන් හඳුන්වනවා අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් අන්න ඒ වේදනාවයි මේ කතා කරන්නේ. ඒකට ඒ අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාව පිළිබඳව අපි තේරුම් ගැනීමේදී අපිට දකින්නට වෙනවා ඒ වේදනාව සහ සාමාන්‍ය වේදනාව අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය වේදනාවේ ලක්ෂණය තමයි ඒක සැප දුක් වශයෙන් උපදින්නේ නැතුව ඒ විපාකයෙන් ඇහැට රූපේ පේන තැන ඇති වුණු උපේක්ෂා සහගත වේදනාව කියන එක. හැබැයි අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාවේ ස්වභාවය තමයි ඒක එක්ක සැප වශයෙන් හරි එක්ක එක දුක් වශයෙන් හරි එක්ක එක උපේක්ෂා වශයෙන් හරි එක පවතින දෙයක් විදිහට අරගෙන ඒ දේ තුල සතුට වෙනකම, ඒ දේ තුල දුක් වෙනකම සහ ඒ දේ තුල පවතින දෙයක් තුල ඇති කරගන්න උපේක්ෂා සහගත බව. එතකොට මෙන්න මේ ඇති කරගත්ත වේදනාව කියන එක අපි වේදනාවේ යථාර්ථය නොදන්නාකම නිසා, වේදනාවේ භූතය ඌ පරිදි ස්වභාවය පිළිබඳව නොදන්නාකම නිසා තමයි පින්නතුනේ අපිට මේ දැකීම කියන දේ මේ විදිහට වැරදි තැනක අපි පවස්සන්නේ. ඒ නිසා තමයි අපි වේදනාව පිළිබඳව දැනගත යුතු ඉති වේදනා. මේක තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනාව කියලා කියන්නේ කොමක්ද? යම් කිසි විඳීමක් තියෙනවා නම් අන්නේ විඳීමට කියනවා වේදනා කියලා. ඒ කියන්නේ විඳින බවක් තියෙනවා නම් වේදේති වේදනාවක්. එතකොට ඒ විඳින ස්වභාවය තමයි වේදනා. මොනවද විඳින්නේ? මේ සැප වශයෙන්, දුක් වශයෙන්, උපේක්ෂා වශයෙන් යම් කිසි විඳින බවවල් තියෙනවා. එතකොට ඒ විපාක ධර්මයක පවතින ඒ වේදනාවක් තියෙනවා, කර්මසිතක පවතින වේදනාවක් තියෙනවා. මේ ආකාර තැන්වල කෙලෙස් හා යෙදී පවතින වේදනාවක් සහ කෙලෙස් හා නොයෙදී පවතින වේදනාවක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාර වේදනාවන්ගේදී අපි තේරුම් ගන්නට ඕනේ මොකද්ද මේ වේදනාවේ තියෙන ස්වභාවය කියන එක. අපිට ඇහැට රූපේ පෙනෙන තැනක තියෙන අනාත්ම වේදනාවක් පිළිබඳව අපි ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා තමයි අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාව සහ අර උපේක්ෂා සහගත වේදනාව වර්ධවගන්නේ. ඇහැට පෙනෙන රූපේ උපේක්ෂා සහගත වේදනාවක්. හැබැයි ඒ උපේක්ෂා සහගත වේදනාව කෙනෙකුගේ පුද්ගලයෙකුගේ වෙලා අපිට අවිද්‍යා සම්පස්සයෙන් හදලා දෙනකොට ඒක එක්ක සැප වේදනාවක්, එහෙම නැත්නම් දුක් වේදනාවක් කියලා ඒක අපි දැඩිව කෙලෙස්යන්ගෙන් අල්ල ගන්න දෙයක් බවට අපි පත් කරගන්නවා. අන්න එතනදී පින්නතුනේ අපි වරද්ද ගන්න තැන. එතනදී තමයි අපි ගොඩක් වෙලාවට අවිද්‍යාව නිසා සකස් කරගන්නවා කියලා වේදනාව පිළිබඳ නොදන්නාකම නිසා ගොඩ නැගුණු දෙයක් කියලා කියන්නේ.
ඒ නිසාම ඒකට අවිද්‍යා සම්පස්සජ කියන වචනයක් පාවිච්චි කරනවා තමයි තැන්වලදී. එතකොට අවිද්‍යා සම්පස්සජ කියලා කියන්නේ අවිද්‍යා සම්පස්සයෙන් උපන් කියන එක. එතකොට මේ අවිද්‍යා සම්පස්සයෙන් උපන් කියලා කියන්නේ මොකද්ද අවිද්‍යා සම්පස්සය කියලා කියන්නේ? අවිද්‍යා සම්පස්සය කියලා කියන්නේ අවිද්‍යාව හා එකතු වීම තුළ අවිද්‍යාව හා ස්පර්ශ වීම තුළ යම් කිසි කෙනෙකුට වේදනාවක් ලැබෙනවා. අන්නේ අවිද්‍යාව හා එකතු වීම තුළ ලැබෙන වේදනාව තමයි අර තමන්ට දරුවා කියනකොට ඇතිවන සැපසහගත වේදනාව තමන් දකින්නේ කොහෙද පින්නතුනේ? අර එළියේ තියෙන රූපය තමයි දරුවා. ඒ රූපය දකින්නකොට තමයි මට මේ සැප වේදනාව ඇති වෙන්නේ. එතකොට එළියේ තියෙන අර රත්තරන් මිල මුදල් බාහිර තියෙන දේ තමයි වටින්නේ. ඒ දේ මගේ ළඟ තියෙනකොට තමයි මට සැප වේදනාව කියන දේ උපදින්නේ. එතකොට ඒ ආධ්‍යාත්මිකව ඇතිවන සැප හෝ දුක කියන දේ අපි දකින්න පුරුදු වෙලා ඉන්නවා පිණිසුනේ. එළියේ පවතින දේවල් වල තමයි මේ දේ තියෙන්නේ කියලා ඒක අපි බාහිරට නැවත නැවත පතිත කරමින් අපි දකිනවා. එළියෙන් තියෙන දේ නිසා තමයි මට සතුට ඇති වෙන්නේ. එළියේ පවතින දේ නිසා තමයි මට මේක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට තමයි අපේ සංකල්පනාව තියෙන්නේ. මේ විදිහේ සංකල්පනාවක් තියාගෙන ඉන්න මේ විදිහේ කැමැත්තක් පවත්වන අපිට පිණිසුනේ හැම වෙලාවකදීම අර ආධ්‍යාත්මික ධර්මතා සහ බාහිර ධර්මතා වෙන්වීමක් ඇත්තේ නැහැ. එතකොට ආධ්‍යාත්මිකව කර්ම මනෝවිඤ්ඤාණය තුළ ඇති ලක්ෂණ අපි දකිනව අර විපාක සංතතිය තුළත් පවතින දෙයක් හැටියට. ඒ කියන්නේ අපිට එතන රූපයේහි පැවැත්ම කියන දේ පෙනලා තියෙනවා. ඒකට රූපයේ පැවැත්ම පේනකොට ඒ විඳීම විඳින්නට හේතු වෙන කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා පේනවා. විඳීම් විඳිමින් වේදනා විඳිමින් යන කෙනා එතනම මමත්වයේ අපි ඒ තුල පවත්නවා. එතකොට අර වේදනාව තුලින් අපි එක්ක තමන්ව හඳුනා ගන්නවා. ඒක මම වේදනාව විඳින්නෙක් කොට දකිනවා. වේදනාව විඳින බව තමයි මම කියලා දකිනවා. මේ කවරාකාරයකින් හෝ පින්නතුනේ වේදනාව පිළිබඳව ඔහු අරමුණු කරනවා. අන්න ඒක තමයි අවිද්‍යා සම්පස්සයෙන් උපදින වේදනාවක් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වේදනාව කියලා කියන්නේ මෙන්න මේ ආකාර දෙයක්. ඒ වේදනාව පිළිබඳව අපි දත යුතුයි. වේදනාව පිළිබඳව දැනගන්නා වගේම ඉති වේදනාවේ සමුදයෝ මේක තමයි වේදනාවේ හට ගැනීම කියලා අපි දකින්නට ඕනේ. මොනවාද වේදනාවේ හට ගැනීම? එතකොට යම් කිසි අවිද්‍යාවක් තියෙනවා නම්, කර්මයක් තියෙනවා නම්, සංස්කාරයක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම්, මේ අවිද්‍යා කර්ම තණ්හා සහ ස්පර්ශය කියන මේ දේවල් හේතු කරගෙන තමයි මේ වේදනාව කියන දේ ඉපදුනේ. මේ ටික නැතිනම් වේදනාව උපදින්නේ නැහැ. එතකොට අපිට පේනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක්, ස්පර්ශය සමුදේ කොට පවතින වේදනාවක්. වේදනාව කියන දේ හැම වෙලාවකදීම ගොඩනගන්න පුළුවන්කම තියෙන ස්පර්ශ වුණොත් විතරයි. අරමුණක තියෙන ප්‍රධානම දේ තමයි වේදනාව කියන දේ. ආරම්මන රසය විඳිනවා කියන එකනේ වේදනාව කියලා කියන්නේ. එතකොට ඒ ආරම්මනේහි රසය විඳගනු ලබන වේදනාව පවතින්නේ අරමුණක් ස්පර්ශ වුණොත් විතරයි. එතකොට ඒ අරමුණේ ස්පර්ශය නැති වෙලා යනකොට, නැතිනම් අරමුණ කියන දේ නැති වෙලා යනකොට, අරමුණ ගෝචර කරගත්ත දේ නැති වෙලා යනකොට ස්පර්ශය තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශයක් නැති වෙලා යන දෙයක්, නැතිනම් ස්පර්ශයක් නිරුද්ධ වෙන දෙයක්. අන්න ඒ විදිහට ස්පර්ශය නිසා හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙලා යනවා කියන දේ අපිට අවබෝධ කරගන්නට වෙනවා. එතකොට ඒ ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන වේදනාවක් කියන තැන අපි දකින්න පුළුවන් වුණොත් එහෙම ඒ වේදනාව පිළිබඳව අපිට සත්පුද්ගල සංකල්පනාවක් පවත්වන්න නැහැ. මේ දරුවා දකිනකොටයි මට සැප වේදනාවක් ආවේ කියන තැනකට පදනම නැහැ. ඇයි අපිට ඊට කලින්ම අපිට සිහි ඉපදවීමක් නැතිනම් ඊට කලින් තැනක සිහිය පිහිටවීමක් අපි කරලා තියෙනවා. ඒ වේදනාව කියන ධර්මය හටගෙන නිරුද්ධ වුණ දෙයක්. මම වින්දේ එළියේ ඉන්න දරුවව නෙමෙයි. මම විඳේ ඇහැට ආපු වර්ණ සටහනක් පිළිබඳවයි ඒ විඳීම පැවතුනේ. ඒකට ඒ විඳීම සැපසහගත හෝ දුක්සහගත දෙයක් නෙමෙයි, ඒක උපේක්ෂාසහගත දෙයක්. උපේක්ෂාසහගත දේ පිළිබඳව කෙනෙක් කරගන්න දේ තමයි තමන්ගේ හිතේ ඇති කරගන්න කර්මසහගත බව. එහෙම නැතිනම් තමන්ගේ හිතේ වැරදිවට අවිද්‍යාව නිසා උපදවන දේ බාහිරට පතිත කරලා බලන එක. අන්න ඒ වැරදිසහගත දේ නිසා තමයි ලෝකේ තියෙනවා කියලා දේවල් ගැන කල්පනා කරන්නේ. විඳින්න පුළුවන් දේවල් ලෝකෙ තියෙනවා කියලා විඳින ලෝකයක් ඔහුට හම්බ වෙන්නේ ඒ නිසා. මේ විදිහට ඔහු දකිනකොට මේ හේතු ටික හටගන්න පැත්ත ගැන දකිනකොට ඔහුට පේනවා වේදනාව කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. ඒ හේතු නිසා සකස් වෙන වේදනාව හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වේදනාව කියන දේ මේ විදිහට
දකිනකොට වේදනා සමුදය දකිනකොට වේදනාවේ අස්තංගමේ දකිනකොට ඔහුට පේනවා වේදනාව කියන එක සංකත ලක්ෂණයන්ගෙන් හිදි සංකත ලක්ෂණයක් කියලා. ඒ විදිහටමයි සංඥාවත්, ඒ විදිහටමයි සංස්කාරයක්. එතකොට සංඥාව සහ සංස්කාරයන්ගේ ස්වභාවයත් ස්පර්ශය ඇති කල්ලි හටගන්න ධර්ම. ස්පර්ශ නැත්තම් ඒ හැඳිනීම තියෙන්නට පුළුවන් කමක් නැහැ. ස්පර්ශය නැත්තම් චේතනා තියෙන්නට පුළුවන් කමක් නැහැ. ස්පර්ශය ඇති කල්ලි තමයි ඒ හැඳිනීම, ස්පර්ශය ඇති කල්ලි තමයි ඒ චේතනාවන්. එතකොට ස්පර්ශ නිරෝධයෙන් ඒ හැඳිනීම සහ ඒ චේතනාවන් නිරෝධයට පත් වෙනවා. එතකොට ඒ වගේම තමයි විඥානය කියන දේ. විඥානය කියන දේ සකස් වෙන්නේ හේතු ඇති කල්ලි. විඥානය කියන එක අර නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානයේ සකස් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනකොට ඒ නාමයේ හේතුවක් බවට පත් වෙනවා, ඒ රූපයේ හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ ටික හේතු කරගෙන පවත්වන මේ දැන ගැනීම නැමැති විඥානය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. එතකොට මේ විඥානය කියන දේ අපිට මේ විදිහට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ නිරෝධය පිළිබඳව තියෙන අවබෝධය නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව පිළිබඳව තියෙන දැක්මට කියන අපි සංකත ලක්ෂණය පිළිබඳව තියෙන අවබෝධයක් කියලා. එතකොට මේ අවබෝධය දුක පිළිබඳව පවතින, දුක්ඛ ලක්ෂණය පිළිබඳව පවතින අවබෝධයක්. මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව පවතින මේ අවබෝධය නිසා එයාට විද්‍යාව උපදිනවා කියලා කියනවා. ඒ විද්‍යාව ඉපදවීමම තමයි පින්නතුනේ අර ධර්මයන්ගේ නිරෝධය නිසා, ඒ කියන්නේ නිරෝධය දැකීම නිසානේ. ඒ ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකමක් තිබ්බනම් නොදන්නාකම ඉවත් කරලා තමයි දන්නාකම කියන දේ උපදවගත්තේ. ආලෝකයේ ඉපදුනේ අන්ධකාරය ඇති තැනක, අන්ධකාරයේ දුරු කිරීම සමගමයි ආලෝකයේ ඇතිවීම. එතකොට අන්ධකාරයේ දුරු වීමම ආලෝකයේ ඇතිවීම වුණා මිසක ආලෝකයේ ඇති කරලා පස්සේ අන්ධකාරයේ දුරු වුණා එහෙම නෙමෙයි. අන්න ඒ වගේ තමයි මේ අවිද්‍යාව කියන දේ දුරු කරන බවම තමයි විද්‍යාවේ උත්පාදේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ධර්මතාව ටික පිළිබඳව දන්නාකම උපදිනවා. එහේ අවිද්‍යා මූලක් ක්ලේශය පිළිබඳව අපිට හඳුනා ගන්නට තියෙන විදිය. එතකොට භව තණ්හාවත් ඒහා සමගම යන මූලක් ක්ලේශ ධර්මයක්. අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ඒ තැනක කෙනෙකුට භව තණ්හාව නැමැති මූලක් ක්ලේශය පවතිනවා. භවය කියලා කියන්නේ පවතින බව. භවෝති සස්සතං. බාහිර ලෝකයේහි පැවැත්ම තියෙනවා නම් ඒ පැවැත්ම කියන දේ ගොඩනගලා තියෙන පින්නතුනේ මේ භවය කියන දේ මත, භව සංඥාව මත. එතකොට ඒ පවතින බවට ගත්ත හැඟීම, පවතින බවට ගත්ත සංඥාව නිසා තමයි අපිට ලෝකයේ එක දිගට පැවැත්මක් කියන ශාස්ත්‍රීය දෘෂ්ටිය අපිට ඇති කරන්නට ඒ බාහිර පවතින ආත්මයන් සත්පුද්ගල සංකල්පයන් තියෙනවා කියන දේ තුළ අපිට ආත්ම දෘෂ්ටි ගොඩනගලා තියෙනවා. එතකොට අන්නේ ඒ ආත්ම දෘෂ්ටීන් ගොඩනැගීම තුළ තමයි අපිට ලෝකය අතීතේ ඉඳලම තිබුණා අනාගතයටත් තියෙනවා කියන මේ පැවැත්ම අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ පැවැත්ම තුළ තමයි ඉඳලා තමයි පින්නතුනේ අපි කර්ම රැස් කරගන්නේ. එතන දැන් හිතන්නකෝ කාමාවචර කර්ම සිද්ධ කිරීමක් කරනවා නම් කාමාවචර කර්ම සිද්ධ කරන්නේ මොන මට්ටමේද කියලා. එතකොට ඒ කාමාවචර කර්ම සිද්ධ කරන්නේ මේ බාහිර පවතින බවට ගත්ත ඒ දැක්ම මත ඉඳලානේ අපි තියෙන මල් පහන් අරගෙන ගිහිල්ලා අපි පූජා කරනවා. මේක වැරදි කියනවා නෙමෙයි. ඒ තුල අපිට කර්මගත ජීවිතයක්, කර්මගත දෙයක් සකස් වෙන්නේ කොහොමද කියන දේට කියන්නේ. එතකොට ඒ තැනක මේ භවය කියන දේ සකස්ම, භවය කියන දේ පැවැත්ම සිද්ධ වෙලා තියෙනවා. ඒ භවය කියන දේ මත තමයි අපි මේ කුසල කුසල කර්ම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ භවය කියන දේ මූලක් කිලේශ ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ඒ භවයට, ඒ පවත්නා භවට යෙදෙන යම් ස්කන්ධ ධර්මයන් පිළිබඳව තියෙන තණ්හාවක් තියෙනවා නම් ඒකට කියනවා භව තණ්හාව කියලා. එතකොට ඒ භව තණ්හාව ඒකට කියනවා කාමාදී භවේසු යා පත්තනා කියලා. කාමාදී භවයන් පිළිබඳව යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අන්න එක තමයි මේ භවයේ පිළිබඳව තියෙන තණ්හාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව, භව තණ්හාව කියන එකට ප්‍රත්‍ය බවට පත් වෙන්නේ අවිද්‍යාව. එතකොට ඒ ඇත්ත නොදන්නාකම නිසා තමයි ඒ බාහිර පැවතිනවා කියන බව පවතින්නේම. එතකොට එතන ඇත්ත නොදන්නාකම නිසාම ඒ භවය කියන දේ නැතිනම් බාහිර පවතිනවා කියන අදහස අපිට තියෙනවා. ඒ අදහස මත ඉඳලා තමයි අපි කර්ම සිද්ධ කර ගැනීම කරන්නේ. යම් යම් මට්ටම් වලින් පින්නතුනේ අපට සිද්ධ වෙනවා නම් අර රූපය හටගෙන නිරුද්ධ වෙන ආකාරය පිළිබඳව දකින්න පුළුවන්කම අපිට තියෙනවා නම් ඒ රූපය හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දකිනකොට ඒ තුල નિરાයාසයෙන්ම තමයි අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ. අවිද්‍යාව ප්‍රහීන වෙන මට්ටම තමයි භව තණ්හාව
ප්‍රහීන කරගන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම භව දිට්ඨි ප්‍රහීන වෙනවා. භවයේ පිළිබඳව තියෙන යම් ආත්ම සහගත දෘෂ්ටි භාවයක් තියෙනවා නම් ඒ ආත්ම සහගත දෘෂ්ටි භාවයේ ප්‍රහීන වෙනවා. ඒත් ආත්ම සහගත දෘෂ්ටි භාවයේ ප්‍රහීන වෙනවා වගේම ක්‍රමක්‍රමයෙන් අපට පුළුවන්කම තියෙනවා. ඒ අවිද්‍යා ප්‍රහීන වෙන මට්ටමටම භවයේ කියන දේ ප්‍රහාණයට ලක් කරන්නට. ඒ නිසා මේක අනුපූරව අපිට දියුණු කරගෙන යන්නට පුළුවන් දෙයක්. ඒ නිසා මූලික වශයෙන්ම අපි මේක සිද්ධ වෙන දැක්ම මූලික වශයෙන් මේ සිද්ධ වෙන්නේ කොහොමද කියන දර්ශනය අපි ඇති කරගෙන තියාගන්න අවශ්‍යයි. ඉතින් ඒ දර්ශනය ඇති කරගන්නට හේතු වෙන ප්‍රධානම කාරණා ටිකක් තමයි අද දවසේදී අපි මේ විදිහට සාකච්ඡා කරන්න තියදුනේ. ඒ නිසා ඔබ මේ කාරණා ටික පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා හොඳින් නුවණින් සම්මර්ෂණය කරන්නට කියලා ඔබ හැම දිනාතම කාරුණිකව සිහිපත් කරනවා. ඉතින් අද දවසේදී අප මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. ඒත් අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනේ සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසලය සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා සාධු කියලා කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අද දවසේදී විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා අම්බලන්ගොඩ පොල්වත්ත නුගේතුඩුව පාරේ පදිංචි කේජී කුසුමාද සිල්වා මහත්මිය විසින් ඒ මහත්මියගේ 75 වන උපන්දිනය සිහිපත් කරමින් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දිනාතම මේ ධර්ම දේශනාව විභජ්‍යවාද ධර්ම දේශනා මාලාවේ දායකත්වයක් විදිහට තමයි ලබාගෙන තිබුණේ එතුමගේ උපන්දිනය නිමිති කරගෙන. නමුත් ඒ අදාළ දිනට අපි ටිකක් අසනීප තත්ත්වයේ පසුවන නිසාම එතුමේ බොහොම කාරුණිකව අනුග්‍රහකත්වයක් දක්වුවා මේ ධර්ම දේශනාවේ දිනට නොපවත්වා වෙනමම පවත්වන්නට. ඉතින් පුද්ගලිකවත් අපි එතුමේට ඒ සඳහා පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම ඒ 75 වන උපන්දිනයේ ජූලි මාසයේ 28 වෙනි දිනට යෙදී තියෙන ඒ කේජී කුසුමාද සිල්වා මහත්මියට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම චිතිර දුල්නිත බොවින්දු තිසලක ලිතුලි අතේනියා කියන ඒ මොනුබුරු මිනිබිරියන්ට ඇතුළු ඒ පවුල්වල දූපුතුන් ඇතුළු පවුලේ සියලුම දෙනාට අපි රත්නත්‍රය ආශිර්වාදයේ පවත්වනවා. විශේෂයෙන්ම ඒ සෑම සියලු දෙනා නමින් ඇතුළු මේ පරලෝකයේ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. තමන් නමින් මේ පරලෝකයේ ඒ සෑම සියලු ඥාති වර්ගයාම සිහිපත් කරගන්න ඒ හැම දිනාටම මේ පින් තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතින්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අම්බලන්ගොඩ පොල්වත්ත නුගේතුඩුව පාරේ පදිංචි කේජී කුසුමාද සිල්වා මෑණියන්ට 75 වන උපන්දිනය සමරන ඒ පින්වත් මෑණියන්ටත් ඒ වගේම චිතිර දුල්නිත් බුවිඳු තිසලක සහ ලිතුලි අතේනියා කියන ඒ මිනිබිරියන් මොනුගුරු මිනිබිරියන් ඇතුළු දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය සලසාගෙන ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැම දිනම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.